ගිය සතිය ඔගොල්ලන්ට මම මීල් ප්ලෑන් එකක් හදන විදිහ අරගෙන ආවා. ඉතින් මට හිතුණා මේ සතිය ඔගොල්ලන්ට වීඩියෝ එකක් දාන්න. සතියේටම කැම වෙල් ටිකක්, ඉතින් මෙතන තියෙන කැම වෙල් ඔගොල්ලන්ට දවල්ට හෝ රෑට ගලප ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් උදේට ගොඩක් බත් කනවා අඩු හින්දා මම එහෙම කිව්වේ. ඉතින් නැතුව උදේට උනත් ඔගොල්ලන්ට මේ කැම වෙල් ටික ගලප ගන්න පුළුවන්. මෙතන තියෙන නිර්මාංශ කැම වෙල් උනාට ඔගොල්ලන්ට පුළුවන් මස් මාළු එකතු කරගන්න මේ මෙනු එකටම. ඉතින් පළවෙනි එකේ තියෙන්නේ බත් උයල තියෙනවා. දඹල තෙල් දාලා වට්ටක්ක කිරට හදලා අගුණ කොළ මේ විදිහට සලාද එකක් හදලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මෙනු එක හදලා තියෙන්නේ. මොකද මම සාමාන්‍යයෙන් කෑම උයනකොට ගොඩක් දේවල් එකතු කරන්නේ නැහැ. උපරිම වර්ග 3ක් 4ක් වගේ තමයි මගේ මෙනු එකකට එකතු වෙන්නේ. මොකද ඒක මටත් පහසුයි. කනකොට අර කෑමවල ගොඩක් දේවල් නැති හින්දා කෑමවල රස උනත් අපිට හොඳට දැනෙනවා. ඉතින් ඒ හින්දා මම අනිවාර්යෙන් එකක් තෙල් ටිකක් දාලා කිරට එකක් මැල්ලුමක් වගේ දෙයක් තමයි මගේ මීල් ප්ලෑන් එකට මම එකතු කරගන්නේ. ඉතින් මෙතන තියෙන්නේ බත් වෙලා තියෙනවා, මෑකරල් තෙල් දාලා, ඊට පස්සේ පරිප්පු වෙලා තියෙනවා පපඩම් බැදලා, ඊට පස්සේ මේ තියෙන්නේ කලවං, කියන්නේ පාස්ලි කොළයි ගෝවා කොළයි එකට දාලා අමුවෙන් හදාගත්ත සලාද එකක් වගේ, ගොටුකොළ හදනවා වගේ තමයි හදලා තියෙන්නේ. හරිම රසයි මේ විදිහට. ඉතින් මේ විදිහට තමයි එදා දවසේ මෙනු එක. ඉතින් අපි කෑම වේලක් ගලප ගන්නකොට ඔක්කොම කිරෙම්ම හදන්නෙත් නැහැ, ඔක්කොම තෙලටම හදන්නෙත් නැහැ. ඉතින් අපි එක එක්කෙනාගේ රස අනුව අපිට කෑම වේල හදා ගන්න පුළුවන්. එයාට තියෙන ලෙඩ අනුව එහෙම අයට පුළුවන් ඔන්න තෙල් කන්න හොඳ නැත්තම් කිරෙම් උයා ගන්න, එහෙම නැත්තම් කිරෙන් කන්න කැමති නැත්තම් තෙල් දාලම හදා ගන්න. නමුත් මම හදන්නේ මේ විදිහට. ඉතින් මෙතනත් තියෙන්නේ වට්ටක් අවියලා තියෙනවා, ඊට පස්සේ කරවිල මෝජ් එකක්, මුගුණු වෙන්න මැල්ලුමා. ඉතින් මේ විදිහට තමයි එදා දවසේ කෑම වේල වෙලා තියෙන්නේ. මේ කෑම වේල ටිකත් මම එක දිගට හදපුවා නෙමෙයි. මම ඔය හදන ගමන් මට පුළුවන් වෙලාවට ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මම ඔයගොල්ලන්ට මේ එකතු කරලා මේ මෙනු ටික දාන්නේ. ඊට පස්සේ හරිම සරල කෑම වේලක් තියෙන්නේ. කංකුන් තෙල් දාලා පොල් සම්බෝල, ඒත් එක්ක කිරට හදාගත්ත පරිප්පු. ඉතින් මේකත් හරිම රසයි මේ වගේ සරල කෑම වේලක්. ඉතින් ඔන්න මස් මාළු කනවා නම් ඔයාට පුළුවන් ඒ දේවල් මේ මෙනු එකටත් එකතු කරගන්න. ඊට පස්සේ තියෙන්නේ තවත් කෑම වේලක්. මගේ මම හරිම රසට උයලා තියෙනවා කොමඩු මාළුවා. ඉතින් මේක මං හදන විදිහත් ඕගොල්ලන් එක බෙදාගෙන තියෙනවා. අවශ්‍ය කෙනෙක් හිටියොත් හදලා බලන්න. කොමඩු මාළුවත් හරිම රසයි. මෙදා දවසේ මම උයලා තියෙන්නේ බත් උයලා තියෙනවා. හැමදාමත් අගේ පරිප්පු නිමිති දාලා උයලා තියෙන්නේ මම. ඊට පස්සේ හතු උයලා තියෙනවා. මේ විදිහට හතු තෙල් දාලා ගත්තාම හරිම රසයි. ඊට පස්සේ මම මේ කෑම වේලට නම් වර්ග 3ක් 4ක් වගේ මම එකතු කරලා තියෙනවා. ඉතින් කට්ටියම ගෙදර ඉන්න දවසකට තමයි මම මේ වගේ කෑම වේලක් හදන්නේ. ටිකක් වැඩිපුර වෙලාවක් යන නැත්තම් මමයි හස්බන්ඩුයි විතරක් ඉන්නව නම් සරල කෑම වේලක් තමයි මගේ මෙනු එකට එකතු කරන්න හැමදාම. ඉතින් මෙන්න මේ වගේ එතනත් මම සලාද දෙකක් වගේ හදලා තියෙනවා. අමුවෙන් පාස්ලි කොළයි කැරටුයි එකතු කරලා. ඊට පස්සේ මේ තියෙන කොමඩු මාළුව. මේ කොමඩු මාළුව උයලා දවස් කීපයක් ෆ්‍රිජ් එකේ තියාගන්නත් පුළුවන්. මේ කොමඩු පොත්ත මේ. ඉතින් මේ විදිහට තමයි එදා කෑම වේල වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු ඊළඟ දවසේ මොනවද මම උයලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ මෙනු ටික ගේන්නේ ඕගොල්ලන්ට කුස්සියේ වැඩ පහසු කරගන්න, ඕගොල්ලන්ගේ කෑම වේල ටික ලෑස්ති කරගන්න පහසුවක් වෙන. මම මේ වගේ කරපු වීඩියෝ ගොඩාක් තියෙනවා, මේ වගේ සරල මෙනු එකතු කරපු විශේෂයෙන්ම නිර්මාංශ අයට. ඉතින් ඒ දේවල් බලලා ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ දවසේ කුස්සියේ අඩු කාලයක් ගත කරන්න, ඕගොල්ලන්ට මේ ප්ලෑන් එකක් හදාගන්න වැඩ පහසු කරගන්න. ඊට පස්සේ මේ මෙනු එකේ තියෙන්නේ මුගුණු වෙන්න මෑකරල් තෙල් දාලා පරිප්පු කිරට හදලා. මේ විදිහට තමයි එදා දවසේ කැම වේල වෙලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා කෙසේ මුව මම තෙලට හදලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ පැෂන් කොළ මැල්ලුමා. ඉතින් පැෂන් කොළ අමුවට උනත් හදන්න පුළුවන්, මැල්ලුමක් හදන්නත් පුළුවන්, අමුවට උනත් හදන්න පුළුවන්. හරිම රසයි මේ දෙවිදිහටම.
ඊට පස්සේ මේ තියෙන්නේ මම පොලොස් වලින් හදාගත්ත මීට් බෝල්ස් ටික. ඉතින් මේකත් හදන විදිහ මම ඔයගොල්ලන්ට දාලා තියෙනවා. හරිම රසයි මේ හැම හදලා ටික කාලයක් තියාගන්නත් පුළුවන්. ඒ වගේම ඔන්න නිර්මාංශ පොඩ්ඩ ඉන්නවා නම් ඒගොල්ලන්ටත් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට හදලා දෙන්න. ඉතින් සොසේජස් හදන්න පුළුවන්, පැටි හදන්න පුළුවන්, මේ ගොඩක් දේවල් පොලොස් වලිනුත් හදන්න පුළුවන්, මස් වලින් හදන, මාළු වලින් හදන හැම කෑමක්ම වගේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ ඔන්න මං සතියේ දවසක අනිවාර්යෙන්ම හදනවා කහබත් මෙනු එකක්, හරි බිරියානි එකක්, ඒ වගේ විශේෂ දෙයක් අනිවාර්යෙන්ම මම හදනවා. ඉතින් මේ විදිහට හදපු මෙනු එකක් තමයි මේ තියෙන්නේ. කහබත් හදලා පරිප්පු හින්දලා උයලා තියෙන්නේ, පරිප්පු කිරට හින්දලා තෙල් චුට්ටක් ටිකක් එහෙම දාලා, තෙල් චුට්ටක් දාලා ගරන් තියෙන, හරිම රසයි එහෙම පරිප්පු හදපුවාම. ඊට පස්සේ අල තම්බලා අරන් තෙල් දාලා බෝංචි කිරට හදලා, ඊට පස්සේ පපඩම් දෙක තුනකුත් අඩුපාඩුවට බැඳගත්තා. ඉතින් මේ බබාලා ඉන්න දවසක් හින්දා ගොඩක් සැර අඩුවෙන් ඒගොල්ලන් කැමති විදිහට තමයි මේ මෙනු එක ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයත් මේ ප්ලෑන් එකක් හදන කෙනෙක් නම් ඔයාට මෙතන තියෙනවා සරල මෙනු 8ක්. සතියටම ඔයාට මෙනු මෙතන තියෙනවා. උදේට හෝ දවල්ට මේ ඕන වෙලාවකට මේ මෙනු ටික ගැලපෙනවා. ඒ වගේම හරිම සරලයි, ලොකු වෙලාවක් යන්නේ නැතුව හදාගන්න පුළුවන් කෑම තමයි මම එකතු කරලා තියෙන්නේ. මේ මම සාමාන්‍ය ගෙදර එදිනෙදා හදන කෑම වෙල්. ඉතින් එහෙනම් ආයෙමත් දවසක ඔයගොල්ලන්ට තවත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් මෙන්න. එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන් හැමෝටම.